දත්තම්පති වස්තුවක පේනවන පැති තුනක් මේ වස්තුවේ පේන පැති තුන පිළිවෙන ආකාරය අනුව නැත්නම් මේ අඳින ක්‍රමයේ අනුව සැලසෙන චිත්‍ර අපි වර්ග ගණනකට බෙදෙනවා ඉතින් ඔයගොල්ලෝ හත්වෙනි පිටුවේ තියෙනවන්නේ වර්ග ගණන පොතේ ඉතින් පළවෙනි එක තමයි ඕතෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් කියලා කියනවා පළවෙනි එක මොකද්ද ඕතෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් අපි සිංහලෙන් කියනවා සිදු ප්‍රක්ෂේපණ රූප අංක 1 සිදු ප්‍රක්ෂේපණ රූප හරි දැන් දැනම ඔයගොල්ලෝ දන්නවා සිදු ප්‍රක්ෂේපණ රූප කියන්නේ මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා නේද ඔව් සිදු ප්‍රක්ෂේපණ රූප කියන්නේ ඔයගොල්ලෝ දැන් දන්නව සෑහෙන දුර වස්තුවක පේන පැති තුන අපි වෙනින් වෙනින් අඳින ඒ ක්‍රමයට අපි කිව්වා සිදු ප්‍රක්ෂේපණ රූප කියලා රයිට් දෙවෙනි ක්‍රමයේ තමයි පුතේ බලන්න isometric pictorial view ඒ කියන්නේ මොකද්ද සමාසක රූපී පෙනුම දෙවෙනි එක කියනවා සමාසක රූපී පෙනුම සමාසක රූපී පෙනුම ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි ඒකත් පොඩ්ඩක් කියලා දුන්නා ඔයගොල්ලන්ට සමාන්සක රූපයක් කියලා කියන්නේ මොනවාද අර වස්තුවේ පේන පැති තුන අපි එකම තලයේ ගැන්දා සමාන අක්ෂ තුනක් සහිත එකම තලයේ ගැඳින එකට අපි කියව මොකද්ද සමාන්සක රූපී පෙනුම් කියලා කියුවා ඉතින් මුතේ තව ක්‍රම තියෙනවා අපි ඉතුරු ක්‍රම වලට අල්ලියමු අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඒක කොහොමද අඳින්නේ කියලා ඉතින් අපි තුන්වැනි එක තමයි උදාලා ලියන්න දිව්‍යාංශක රූපී පෙනුම් දිව්‍යාංශක रूपी फिल्म दिव्यांशक रूपी फिल्म राइट ඉතින් ඒ ක්‍රමයේ තව ටිකක් වෙනස් වෙනවා අපි ඉස්සරහට ගෙන ගමු හතරවෙනි ක්‍රමයේ තියෙනවා බලන්න පැරලල් පික්ටෝරියල් ව්‍යූ කියලා. ඒකට අපි කියනවා මොකද සමාන්තර රූපී පෙනුම. සමාන්තර රූපී පෙනුම राइट හතරවෙනි ක්‍රමය තමයි මොකද්ද සමාන්තර රූපී පෙනුම පහ 1 point perspective view කියලා තියෙනවා අපි ඒකට සිංහලෙන් කියනවා එක් ලක්ෂයකින් ආරම්භ වන පර්යවලෝකන පෙනුම පස්වෙනි එක ලියනවා ඔයගොල්ලෝ එක් ලක්ෂයකින් ආරම්භ වන පර්යවලෝකන පෙනුම एक लक्ष्य की आरंभ वन पर्यावलोकन पेनु हायर और टू पॉइंट पिक्टोरियल व्यू के लगे ना ये कर आप गेनु का द लक्ष्य देख की आरंभ वन पर्यावलोकन पेनु लक्ष्य देख की आरंभ वन पर्यावलोकन पेनु लक्ष्य देख की आरंभ वन पर्यावलोकन पेनु මොන්න ඔය ක්‍රම අපි කීයක් මෙතන ඉගෙන ගන්නවද? ඔව් මෙතන අපි ක්‍රම 6ක් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රම 6 ගැනම අපි අවසාන වෙනකොට දැනගන්න ඕනේ. ඉතින් අපිට මේක වැඩිපුර කතා කරන්න තියෙන මෙන්න මේ සුළු ප්‍රක්ෂේපණ රූපයි සමාසක රූපී පෙනුම් කියන්නේ මොනවද? අන්න ඒ දෙක ගැන තමයි අපි ගොඩාක් දැනගන්න ඕනේ. අනිත් ඒවා වෙන්නේ මොකද්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. right ඉතින් අපි එහෙනම් ඉස්සරලම කතා කරන සුළු ප්‍රක්ෂේපණ රූප. ඉතින් මම හිතන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සුළු ප්‍රක්ෂේපණ රූප කියන්නේ මොනවද කියලා. ඉතින් මේක කවුරුරි තාම දන්නේ නැතුව අද පළවෙනි සම්බන්ධ වෙනවා නම් පුතේ ඒගොල්ලන්ට තියෙනවා YouTube වල අපේ 2023 ඉංජිනේරු ඇඳීම් පළවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක අන්න ඒ වීඩියෝ තුන දෙක බැලුවහම ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන්. හරි එහෙනම් අපි සිදු ප්‍රක්ෂේපණ රූප කියලා කිව්වේ ඔයගොල්ලෝ දන්නවා වස්තුවක් ගත්තාම පුතේ වස්තුවක පේනම පැති තුනක්. සරලව දැන් ඔයගොල්ලෝ කිව්වද දාපෝ මෙන්න මේ වගේ අපිට පුළුවන් අපි යන්නේ ගිනි පෙට්ටියක් මෙන්න මේ වගේ වස්තුවක් ගත්තාම මේ වස්තුවේ පේනවා අපිට පැති තුනක්. මේ අපිට පේන පෙනුම අනුව අපිට එකක් දෙන්න පුළුවන් මේ පැත්තෙන් ගත්තොත් මේක ඉදිරි පෙනුම. මෙන්න මේක පැති පෙනුම. අනිත් එක සැලැස්ම. මෙන්න මේ වස්තුවේ පේන මේ පැති තුන අපි මෙන්න මේ පේන පැති තුන වෙනින් වෙනින් අඳිනවට තල රූප විදිහට ඒවා අඳිනවට අපි කියව මොකද්ද? සුදු ප්‍රක්ෂේපණ රූප කියලා. ඒවට අපි කියව මොකද්ද? සුදු ප්‍රක්ෂේපණ රූප ඉතින්
මෙන්න මේ සුජුපාක්ෂය කරන රූප මෙන්න මේ පෙනුම් තුන අඳින විදිහම නැවතත් ක්‍රම දෙකක් තියෙනවා සුජුපාක්ෂය කරන රූපත් මෙන්න මේක ක්‍රම දෙකකට බෙදෙනවා එකක් තමයි ප්‍රථම කෝණ සුජුපාක්ෂේපන ක්‍රමය අනිත් එක තමයි තෙවන කෝණ සුජුපාක්ෂේපන ක්‍රමය right හරි දොර බලන්න වලගේ ටියුට් එක අපව ගත්තාම හතෙනි වීඩියෝ දිනන සුජුපාක්ෂේපන රූප දැන් සුජුපාක්ෂේපන පෙනුම් වල ප්‍රධාන වශයෙන් පෙනුම් තුනක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා මොනවද පෙනුම් තුන මෙන්න මේ ඉස්සරහින් පේන පෙනුමට අපි කියනවා මොකද්ද මේක ඉදිරි පෙනුම ඉතින් මෙන්න මේ වගේ පැත්තෙන් පේන පෙනුමට අපි කියුවා පැති පෙනුම උඩින් පේන පෙනුමට අපි කියුවා සැලැස්ම කියලා දැන් මෙන්න මේ අඳින එක පෙනුමකට තියෙන මාන දෙකක් විතරයි සුජුපාක්ෂේපන රූපයක එක පෙනුමක තියෙන හැම වෙලාවෙම මාන දෙක එක්ක දිගක් පල්ලා නැත්නම් දිගක් උසක් උසක් පල්ලා මොනවා හරි මාන දෙකයි හරි ඒක චුට්ටක් ඔයගොල්ලෝ හත් දෙනි පිටුවේ ඉත්පිරිය සරහන් දාගන්න එහෙම සුජුපාක්ෂේපන ක්‍රමයේදී ත්‍රිජු ප්‍රක්ෂේපණ ක්‍රමයේදී ඇඳි එක් පෙනුමකදී වස්තුවක මාන දෙකක් පමණ දැක්කෝ. වස්තුක මාන දෙකක් පමණ දැක්වේ. right. ඉතින් අපි කියුවා මේ සුජු ප්‍රක්ෂේපණ රූප අඳින ක්‍රමයේ අනුව එක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණය. අනිත් එක තමයි තෙවන කෝණ සුජු ප්‍රක්ෂේපණය. मेन बारेपेपण ඊළඟ කරන්නේ අපි සැලැස්ම අදිනවා. එතකොට අපි සැලැස්ම බලන්න ඕනේ කොහෙන්ද? ඉදිරි පෙනුම මෙහෙම නම් ඉදිරි පෙනුම කෙලින් ඔහම ගිහිල්ලා බලන්න ඕනේ. අනිත් පැත්තට ගිහ රූපේ කරගෙන. ඔයාලා දාන්න. මෙහෙම ගියාම තේ මෙන්න මේ පෙනුම අපි කෙනෙකුට පුළුවන් මෙන්න මේක මෙහෙම උඩින් අදින්න. මේ කෙලින් මොනවා උඩින් අදින්න පුළුවන්. එතකොට මේ පැත්ත 20යි මේ පැත්ත 40යි. ඉතින් මේකට අපි කියනවා සැලැස්ම. හරි. right. තව කෙනෙකුට පුළුවන් ඕක ඉහළින් අඳින්න නැතුව පහළින් අඳින්න. එහෙම ගැටලුවක් නැහැ. කොහින්ද අඳින්න පුළුවන්? පහළින් අඳින්න පුළුවන්. හරි. ඉතින් මේකටත් අපි කියන්නේ මොකද්ද? සැලැස්ම තමයි. හැබැයි ඒක එකක් ඇඳනන් ඇති. ඉහළින් හෝ පහළින් අඳින්න ඕන. හරිද? හරි. ඊළඟ යනවා අපි පැති පෙනුම. දැන් මේ ඉදිරි පෙනුමට පැති පෙනුම කොහින්ද තියෙන්නේ මෙතන? වාමේද දාපුනේද? දාපුනේ. හරි. ඔයගොල්ලෝ පේනවා දාපුනේ. එතන මේ දකුණෙන් තියෙන එක අපිට පුළුවන් මෙන්න මේ ඉදිරි පෙනුමට කෙනෙකුට මෙන්න මෙහෙම දකුණෙන් අඳින්න පුළුවන්. අමෙන්න හරි මේ පැත්ත 20යි මේ පැත්ත 60යි. දැන් මේක මොකක්ද? පැති පිරුම. හරි. ඔන්න දැන් පැති පිරුම එන්නේ. හැබැයි තව කෙනෙකුට පුළුවන් මේක මේ වගේ. දැන් මේක පියර පැත්තෙන් නේ දකුණු පැත්ත දකුණු පැත්ත නේද? කෙනෙකුට පුළුවන් මොන වම් පැත්තෙන් අඳිනා පුළුවන්. හරි නේද? දැන් මේක ගන්නවා ඒ වම් පැත්තෙන් එන්නේ. ඒ පැති පිරුම තමයි. පැති පිරුම. ඔන්න දැන් ওই විදිහට තමයි. ඔන්න ඕකට තමයි සුදු ප්‍රක්ෂේපණ රූප කියන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම ඉදිරි පෙනුම ඇඳලා බලලා බේස් වෙන්නේ ඉදිරි පෙනුම දැන් ඒක ඔක්කොම දන්නවා ඉදිරි පෙනුම මෙහෙම ඇඳලා සැලැස්ම උඩින් අඳිනකොට පුළුවන් පහලින් පුළුවන් හැබැයි මෙහෙම දෙකක් අඳින එක තේරුමක් නැහැ එකක් ඇඳනන් ඇතිනේ හරි එතකොට මෙන්න මේ අඳින ක්‍රමයේ පුතේ මෙන්න මේක අනුව ක්‍රම දෙක හැදින්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඉස්සෙල්ලා ඉදිරි පෙනුම ඇඳලා සැලැස්ම පේන්නේ කොහේද මේක උඩින් උඩින් පේන එක අපි උඩින් අඳිනවා හරි ඔන්න උඩින් ඇඳලා තියෙනවා දැන් මෙන්න ඉදිරි පෙනුම ඇඳලා මෙන්න සැලැස්ම ඇඳලා නේ ඔතන ඇඳලා දැන් right දොර එක එකක් හරි right උඩින් නෙවෙයි අපි ගන්නේ පහළින් ඇඳ කරේ තනකො ඔන්න දැන් ඉදිරි පෙනුම ඇඳලා සැලැස්ම පහළින් ඇඳලා ඊළඟ පැති පෙනුම එක තියෙන්නේ අතර කොහෙන්ද ඉදිරි පෙනුමට වමෙන් තියෙන දකුණෙන් තියෙන හැබැයි ඒක අඳින්නේ අපි මෙන්න මේ පැත්තේ මේක අපි ඇඳ මේ පැත්තේ පැහැදිලිද right ඉතින් මෙන්න මේ වලට පේනවා ඉදිරි පෙනුම ඉස්සෙල්ලා ඇඳලා සැලැස්ම උඩින් පේනවනම් ඇඳලා තියෙන පහළින් පැති පෙනුම
දකුණෙන් පේන එක ඇදලා තියෙන්නේ වාමෙන් අර පේන පැත්තෙන් නෙවෙයි විරුද්ධ පැත්තෙන් ඇදලා තියෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට අඳින මෙන්න මේ විදිහට මේ රූප තුන අඳිනවා නම් මේකට කියනවා අපි නම මේකට මොකද අපි කියන්නේ මේකට කියන පොතේ අපි ප්‍රථම කෝණ සුදු ප්‍රක්ෂේපණය ප්‍රථම කෝණ සුදු ප්‍රක්ෂේපණය කියලා කියනවා first angle orthographic projection මොකද්ද වෙන්න ඕනේ ඉදිරි පෙනුම අදිනවා සැලස්ම උඩින් පේනවා නම් ඇඟේ පහළ ඊළඟ පැති පෙනුම දකුණෙන් පේනවා නම් අදින්නේ වමෙන් වමෙන් පේනවා නම් අදින්නේ දකුණෙන් මේ වගේ මාරු කරලා අදිනවා ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දීලා තිබුණේ නැහැ කලින් ඒක වලට පැටලෙන් නිසා තමයි කියලා දුන්නේ නැහැ. ඉතින් දැන් හරි ලේසි නේද? ඉස්සර ඉදිරි පෙනුම අඳිනවා. සැලස් මුඩින් පේනවා නම් අඳින්නේ පහලින්. පැති පෙනුම දකුණින් පේනවා නම් අඳිනවා වමෙන්. මේකේ විරුද්ධ පැත්ත අඳින මේ ක්‍රමයට අපි කියනවා මොකද්ද? ප්‍රථම කෝණ සුදු ප්‍රක්ෂේපණය කියලා. හරි නේද? හරි. ඒ වගේම මෙන්න මෙහෙම ගන්න පුළුවන් පුදාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙන කියන රූපේ දැන් අපි මේ ක්‍රමයට යමු. දැන් මෙන්න අපි ඉදිරි පෙනුම ඉස්සෙල්ලා ඇඳලා සලස් මුලින් වෙන මුලින් මැන්නා. පැතිරුණු දකුණේ පේන එක දකුණෙන් අඳිනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ රූප තුන. අඳිනවට අපි කියනවා මොකද මේකට? මේකට තමයි අපි කියන්නේ මොකද්ද? තේවන කෝණ සියු ප්‍රක්ෂේපණය කියලා. දැන් ඉතින් ඔයගොල්ලෝ දන්න. ඉතින් මම ඔක තමයි ඉතින් සියු ප්‍රක්ෂේපණ රූපවල ක්‍රම දෙකයි. ඉදිරි පෙනුම ඇදලා සැලැස්මයි පැති පෙනුමයි පිළිදැල් ක්‍රමය අනුව එක වර්ග දෙකයි. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේක පේන පැත්තෙන් අඳින එකට අපි කියවමු මොකද්ද? තෙවන කෝණ සුදු ප්‍රක්ෂේපණය අර පෙනුම දෙක විරුද්ධ පැත්තෙන් අඳිනවට අපිට සරලව කියන්න පුළුවන් පැති මේ ප්‍රථම කෝණ සුදු ප්‍රක්ෂේපණය. අන්න එහෙම ගත්තාම ඔබට මේක පැඩලෙන්නේ. ඉතින් ඔබ ටිකක් සංකීර්ණ ක්‍රමයකට තමයි නැත්නම් අත්‍තර සිද්ධාන්තය කියන්න වෙන්නේ. හරි. ඉතින් එහෙමනම් එහෙම ගමු. එහෙනම් පුතාල ඉස්සරලම යනවා අපි පළමු කෝණ සුදු ප්‍රක්ෂේපණය. ඉතින් ওই පළමු කෝණ සුදු ප්‍රක්ෂේපණයේ බෝඩ් එකේ වලගේ ටියුබ් එකේ දීලා තියෙන රූපේ පෙනුම් තුන ඇදලා තියෙන වලට පේන ඇති නේද? ඉස්සෙල්ලා ඉදිරි පෙනුම ඇදලා තියෙනවා. සැලස් මුඩින් පේන කොන්න පහලින් ඇදලා පැති පෙනුම වමෙන් පේන එක කොහෙන්ද ඇදලා තියෙන්නේ? ඔව් දකුණෙන් ඇදලා තියෙනවා. ඉතින් අන්න ඒක. ඒ ක්‍රමයට අපි කියනවා මොකද්ද? පළමු කෝණ සුදු ප්‍රක්ෂේපණය. මගෙන් දැන් ඔයාලට පැටලෙන්නේ නැති වෙන්නේ නේද? පළමු කෝණ සුදු ප්‍රක්ෂේපණය කියන එකත් ඔතනින් ඉගෙන ගන්න පුළුවන්. අර තෙවන කෝණ ක්‍රමයට විරුද්ධ එක. ඒක තමයි හිතර ගන්න පුළුවන්. හරි. එමුනම් පුතාලට එතන මේ පොඩි නෝට් එකක් දාගන්න ඕක ගන්න වෙන්නේ පිටුවේ තියෙනවා. පළමු කෝණ සුදු ප්‍රක්ෂේපණය අඳින්නේ කොහොමද කියන එක පොඩි විස්තරය දෙලා ගන්න මෙහෙම. මෙම ක්‍රමයේදී ඉදිරි පෙනුම ඇද ඉන්පසු සැලැස්මට ඉහළින් පෙනෙනා ඉන්පසු සැලස්මට ඉහලින් පෙනෙයි නම් ඉන්පසු සැලස්මට ඉහලින් පෙනෙයි නම් ඉන්පසු සැලස්මට ඉහලින් පෙනෙයි නම් ඉදිරි පෙනුමට පහලින් අදී පැති පෙනුම ඉදිරි පෙනුමට වමෙන් පෙනෙයි නම් ඉදිරි පෙනුමට වමෙන් පෙනෙයි නම් දකුණින්ද
දකුණින්ද දකුණින් පෙනෙයි නම් දකුණින් පෙනෙයි නම් වමින්ද වමින්ද ආදීනු ලැබේ වමින්ද ආදීනු ලැබේ එනම් එනම් බලන පැත්තට විරුද්ධ පැත්තෙන් අදී බලන පැත්තට විරුද්ධ පැත්තෙන් අදී බලන පැත්තට විරුද්ධ පැත්තෙන් අදී right එමනම් ඔයාලට පැහැදිලි මොකද්ද පළමු කෝණ සුජු ප්‍රක්ෂේපණය කියලා. එතකොට මේ පළමු කෝණ සුජු ප්‍රක්ෂේපණයේ තියෙන සංකේතය තමයි ඔයාලගේ කියුට් එකේ ඔය දාලා තියෙන ඊළඟ ඒක අඳින ක්‍රමය මම ඉස්සරහට කියන්නම් දැන් දෙකේ ලොකුට ගන්න එපා. right ඉතින් ඔන්න අර අභ්‍යාස ටිකක් තියෙනවා අපව ඔයාලට ඉක්මනට කරන්න. පළමු කෝණ සුජු ප්‍රක්ෂේපණය මෙන්න මේ රූප ටික අඳින්න ඕනේ. ඔයාලගේ නම් වෙන පිටුවේ තියෙනවා. ඔව් ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මොකද්ද? ඒ දෙසින් බලලා ඉදිරි පෙනුමත් බී දෙසින් බලලා පැති පෙනුමත් ඉහළින් බලලා සැලස්මත් අපි ප්‍රථම කෝණ සුජු ප්‍රක්ෂේපණ ක්‍රමයට පුතාලා ඔබ කටු සටහනක් අඳින්න ඕනේ හැමෝම කටු සටහනක් අඳින්න ඕනේ ඉතින් අර පළමු කෝණ එක දැන් ඔයගොල්ලෝ තාම කරේ නැහැ නේ ඉතින් අන්න අපි මම පළවෙනි එක දැන් බෝඩ් එකේ ඉස්සලා කරනවා ඔයගොල්ලත් ඉක්මනින් දැන්ට පුළුවන් අය ඇති ගොඩක් නමුත් මේක දැන් තව ටිකක් අපි තීරුම් ගන්නත් එක හැමෝම ආයි ඉක්මනින් මේක කටු සටහන අඳින්න ඕනේ right හරි එමුනම් අපි යනවන්න පළවෙනි රූපේ පළවෙනි එක ඔක්කොම බලා ගන්න මේ වගේ රූපයක් තියෙන්නේ නේ මේ රූපෙම තමයි තියෙන්නේ බලමු කොයි බලන දිසාව මානුකල දිනම කියන එක මේක කියන්නේ මොකද්ද හරි කොහින්ද ඉදිරි පෙනුම ඔව් මේ රූපෙට අනුව ඊ තියෙන්නේ මෙහින්නේ ආ මේකේ මේක වි මෙන්න මේක පළමු කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න ඕනේ. එතකොට මේක කටු සටහන අඳින්නේ ඔයාලා. එතකොට පැන්සල් අරන් ඔය තියෙන ඉඩේ අර කියලා දුන්න විදිහට දැන් ඔයාලා අඳිනකොට මෙන්න ඉදිරි පෙනුම. ඉදිරි පෙනුමේ ඔයාලට පේනවා දිග වැඩි. මෙන්න මේක අඩුයි. right ඔන්න අපි ඉදිරි පෙනුම ඇඳලා. right ඊළඟ යනවා අපි සැලැස්ම කොහොමද බලන්නේ? ආ ඉදිරි පෙනුම කෙලින් ඉහළින් යන්න ඕනේ. මෙන්න මේ පැත්තට ගිහිල්ලා ඔහොම බලන්න ඕනේ. බල කොමනේ පේන්නේ හරි දැන් සරසම උඩින් තියෙන පොතේ ප්‍රථම කෝණ අඳිනවා නම් කොහෙන්ද අඳින්නේ අපි ඒක පහලින් අඳිනවා මේ පේන එක අපි පහලින් අඳිනවා හැබැයි මේක ටික අඩුයි මේ තරම් උස නැහැ ඔන්න සරසම ඊළඟ පැති පෙනුම තියෙන්නේ කොහෙන්ද ඉදිරි පෙනුමට වාමෙන් තියෙන්නේ වාමෙන් තියෙන හැබැයි අපි වාමෙන් අඳින්නේ නැහැ විරුද්ධ පැත්තට අඳින්නේ මොකද හේතුව අපි අඳින්නේ ප්‍රථම කෝණ සුළු ප්‍රක්ෂේපණ නිසා right corner දැන් අපි අඳ මේක පැති පෙනුම මෙයා ඉදිරි පෙනුම මෙයා සරසම මෙන්න මේක තමයි ඒකට වලක පළවෙනි එක හැදෙන්න ඕනේ. right. ඉතින් ඒකට ওই දකුණු පැත්තේ තියෙන රූපය අපි දෙවෙනි එක අරන් ඊළඟ පල්ලෙහක තුන්වෙනි හතරවෙනි යන මේ විදිහට අපි දාගෙන යමු. ඉක්මනින් එනම ඔයගොල්ලෝ ඇඳලා මට WhatsApp දාන්න බලන්න. සමහරව හරියන පුළුවන් වරදින පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේක correct කරගන්න වෙන්නේ අද මාත් එක්කම තමයි. මට ඉතින් ඔය කොහොමද බලලා හරි ගසන්න බැරි වෙයි. බලන්න මේ රූප හරියට ඇඳෙනවද කියලා. හරි දැන් ඊළඟ වල යනවා අපි තේ මේකේ දෙවෙනි රූපේ දැන් මොන පළවෙනි එක ඇන්දර ඉවරයි දෙවෙනි රූපේ කියන්නේ මොකද්ද මේ රූපෙම තමයි තියෙන්නේ මොකද්ද මේ පැත්තෙන් ඉදිරි පිනුම මේ පැත්ත يعني A මේ පැත්ත B කියලා ගන්නවා දැන් ඒකට අදාළ එක නයි ඉක්මනින් අඳින්න මේක මම ඒක හරි උත්තරයි දැන් ඔන්න අර තමයි දෙවෙනි රූපය මෙන්න දෙක දෙකට අදාළ මම රූප මෙතන තමයි අඳින්න දැක්කේ. අපි හරි. ඔයගොල්ලෝ අඳින්න ඕන වලට විනාඩියක් දෙකක් දෙනවා ඊළඟ මම අඳින්නේ. එහෙනම් යන්න. මෙතන ඔයගොල්ලෝ වෙන මොන දෙවෙනි එක ඇඳලා ඇති මේ වෙනවර බලමු හරිද කියලා. වර්ෂ දාන ඔයගොල්ලෝ හදන්න පුළුවන්.
ඔකල් තනියම බලන්න ගමන් නෑ අපිට අරන් තියෙන ඉස්සරහ හදමු right ඉතින් අපි යනවා ඊළඟ රූපේ බලන්න දැන් මේකේ වල දාන්න ඉස්සල මිදිරි පෙරුම මේක අර අපි යන්නේ රූපෙම තමයි ඉස්සර right from මිදිරි පෙරුම සලස්ම දැන් බලන්න කොහෙන්ද හරි මේ පැත්තෙන් බලන්න ඕන දැන් ඉදිරි පෙරුම මොනවා මෙහෙම මුලින් ගියාම කොහමද අපිට වෙන්නේ මේක තමයි කකුල තියාගෙන ඉන්නේ හැබැයි අපි දැන් සලස්ම අඳින්නේ කොහෙන්ද පහළින් ඊහෙලින් අඳින්නේ මොකද හේතුව පරම කෝණ සුදු ප්‍රාප්ත වෙනවා ඊයන් තියෙන්නේ මේකේ පැති පෙරුම කොහෙද තියෙන්නේ කියන එක මට තියෙන්නේ කොහෙන්ද දකුණෙන් තියෙන්නේ හැබැයි අපි අඳින්න ඕනේ වමේ ඉතින් ඔබලගේ මෙන්න මේ වගේ රූපයක් ඇඳලා තියෙන්න ඕනේ මේ ඉදිරි පෙරුම සලස්ම පැති පෙරුම මොනවද ඉන්නේ මොනෝක තමයි අපි දෙවෙනි රූපේ විදියට වරකට ඇඳලා තියෙන්න ඕනේ वेरा ඊළඟ මොනවද අඳින්න අපි සැලැස්සන. දැන් මේ ඉදිරි පෙරුම මෙහෙම ගත්තාම මේ පැත්තට ගිහිල්ලා තමයි බලන්න පුළුවන්. කකුල් තියාගෙන ඉන්න මේක. අතන සැලැස්ම තියෙන ඉහළින් අඳින්නේ නැහම පහළින්නේ. හැබැයි අපි දන්නවා මෙන්න මේ පාදේ තමයි තියෙන්නේ. අතන මෙන්න මේ පල්ලය කොටස ගොඩාක් දිගයිනේ. මෙයාට වඩා දිගයි. මේසක දිග වැඩි කරලා අපි අඳින්න ඕනේ. හරි නේද? හරි. ඊළඟ පැති පෙරුම මේකට කොහෙද තියෙන්නේ මේකේ? වමින් තියෙන්නේ අපි අඳින්නේ නැහැ. දකුණ right ඉතින් මොන වගේ දිග එකක්ද මේ මේ ආයිතිලි පෙනුම මේ සැලැස්ම මේ පැති පෙනුම ඉතින් මෙන්න මේ අභ්‍යාසය කරන්න ඔයාලට මෙන්න මේ රූපේ කරකවෙන්නේ වෙන්න ප්‍රථම කෝණ සුළු ප්‍රක්ෂේපණ අඳින්න පුළුවන්ද කියලා බලන්න ඉතින් දෙවන කෝණ රූපය අඳපු අයට දැන් ඔයාලට පුළුවන් වෙයි මේක විරුද්ධ පැත්තෙන් අඳින්න තියෙන එච්චරයි තියෙන්නේ කලින් සැලැස්ම උඩ ඉහළින් අඳනවා එක පහළින් අඳිනවා කලින් පැති පෙනුම වමෙන් අඳින තිබ්බන එක දකුණින් අඳිනවා මාරු කරලා අඳිනවා හරි සරලයි හොඳයි ඕක ඉවර අය මෙන්න මේක දැන් A කියලා අරගෙන මෙන්න මේක B කියලා වල දීලා තියෙනවා කිවිලි රූපේ දෙක හතර වෙනි රූපේ හතේ රූපේ තියෙන විදිය ඔන්න ඔය විදිය ඒක අනිත් බලන්න මේක තුනනේ right දැන් අපි හතර වෙනි එක මෙතන අඳිනවා ඔයගොල්ලෝ හඳලා ඉවර වෙනවා हाथर में हयाना मगे रूप वेरुना कथा कर
වැරදුනනම් වැරදිච්ච එක තේරුම් නැත්තම් චුට්ටක් මට කතා කරන්න. හරිනේ හොඳයි. දැන් අපි යනවා නම් දැන් හතර වෙන්නේ එක හතර වෙන්නේ මොකද මේ පැත්ත ඉදිරි පිනුමනේ ආන්න අපි ඉස්සල්ලාම කරන්නේ ඉදිරි පිනුම අදිනවා. ඔයාලට ඔය පැත්ත දිගයිනේ. හරි. ඔන්න ඔය පැත්ත දිගයි වන්නම තමයි හතර වෙන්නේ රූපේ. රයිට් මේකේ ඉදිරි පිනුම. ඊළඟ අපි කරන්න දෙය මොකද්ද? සැලැස්ම අදිනවනේ. දෙවෙනි එක තමයි අපි සැලැස්ම අදිනවා. මෙන්න ඉදිරි පිනුම අපි කියන්නේ මොකද්ද? මේ කෙලින් උඩට ගිහිල්ලා බලනකොට පේන විදිහ අඳින්න කියලා. හැබැයි මේක ප්‍රථම කෝල නිසා මෙයා ඉහලින් තිබ්බට අපි අඳින්නේ කොහින්ද? පහලින් අඳින්න. ඒ පහලින් අඳින්නේ ආ ප්‍රථම කෝණ නිසා ඔන්න සැලැස්ම ට්‍රයි ඊළඟ යන අපි ඉදිරියට යන වාමෙන් දකුණෙන් තමයි පැතිරෙන්නේ හැබැයි දකුණෙන් අඳින්නේ අපි දකුණෙන් අඳින්නේ තෙවන කෝණ නේ ප්‍රථම කෝණ නිසා මෙයා අඳින්නේ අපි විරුද්ධ පැත්තෙන් අනිත් පැත්තෙන් මෙයාට අපි කියනවා පැතිරෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි එන්න ඕන ට්‍රයි බලන්න ඔයගොල්ලෝ හරි ගියාද කියලා අතන රයිට් ඉතින් ඔන්නම තමයි අතන අන්නවම තමයි තියෙන්නේ. ඒත් මේක ඉදිරි පෙරම තියෙන්නේ මේ පැත්තේ. ආ මේක තමයි A මේක තමයි B. right මේක ඇවිල්ලා පහ. දැන් ඔයගොල්ලෝ පස් වෙන එක අන්න බලන්න එතන. පස් වෙන එක අන්න ඕනේ මෙතන. හරි. හරි බලන්න ඔයගොල්ලෝ හරි ගියාද කියලා. මගේ දැන් පස්වෙනි එක මේ මොකද දැන් ඔයගොල්ලන්ට ඉවරයි අපි බලමු පස්වෙනි එක හරිද කියලා ඔයාලා හඳපු එක රයිට් කෝක ඉදිරි පෙරම ආ අපිට පේන්නේ මෙන්න මේ පොඩි පැත්ත ඔන්න අපි ආනිනවා රයිට් මෙන්න අපි ඔන්න දිගයි ඔන්න ඉදිරි දෙනුම ඇන්නා රයිට් අපි දැන් මට හැබැත් අනින් ඉඳ මම ඉදිරි දෙක මම ඒක පොඩක් පොඩක් මකන්න වෙනවා මම මේක අයින් කරමු දැන් ඉදිරි පෙරම නම් ඇන්නා ආ සැලැස්ම දැන් මේකත් එක්කම මෙහි තමයි බලන්න ඕනේ. මේක දැන් ඔයාලා රූපේ කරකවල ඇති සමහර විට. ඕනේ. හරි. එතකොට මොකද වෙනවද? දැන් මේක අපි පහලින් අඳින්න ඕනේ මෙන්න මෙතනනේ. මේ පේන විදිහම ඔන්න පහලින් අඳිනවා. right. ඉතින් මේ තමයි සැලැස්ම. ඊළඟ පැති පෙනුම කොහෙද තියෙන්නේ මේකේ? ආ ඉතින් පෙනුමට දකුණෙන් තියෙන්නේ මේ පැත්ත පෙන්නේ. ඉතින් අපි ගන්න මොන වාමෙන් මේ මෙන්න මේ. මෙතන දිග නැහැ. නමුත් මොනවා මේ right. ඉතින් මේක පැති පෙනුම. මෙයා ඉදිරි පෙනුම. මෙයා සැලැස්ම. ඉතින් ඔය වගේ රූප ටිකක් තමයි අපිට තියෙන්න ඕනේ. right අවසාන එක 6. මේ පැත්ත B මේ පැත්ත A මාරුවලා තියෙනවා. right බලන්න මේ ටික කියලා. මොන ඕක හරියටම අඳින්න පුළුවන් කියලා බලන්න. ඔන්න අවසාන එක දෙන. බලන්න කොච්චරක් හරි ගියාද, වැරදුනාද? බලන්න ඕගොල්ලෝ. හරි එමුනම් අපි යනවා අන්න ඔයගලගේ 6 වෙනි රූපය අඳිමු මෙතන බලන්න ඔයගල ඇඳපු එක හරිද කියලා මෙතන මම අන්නා දෙනවා 6 right මේක ඉදිරි පෙනුම කොහෙද මේක ඔන්න අපි ඉදිරි පෙනුම යන්න ආ මෙතනින් අඳිනවා මම ඉදිරි පෙනුම ඔන්න ඔතනම පේන්නේ right සැලැස්ම දැන් කොහින්ද මේක එන්න ඕනේ අපි උඩින් ගිහලා බලමු ඔන්න ඔහම තමයි කකුල තියාගෙන ඔන්න මෙතනින් බලපු නිසා right එක කොහමද එනවා මේක පහලින් අඳිනවනේ right ඔන්න ඔගේ දිග එකක් ඔන්න අපි
ඔන්න සැරස්. අපැති වෙනම දැන් කොහෙද තියෙන්නේ? දෙපෙරම වාමෙන් තියෙන. හැබැයි එහෙනම් අපි දකුණින් අනින්න ඕනේ. එතනද මේ එන්න මේ විදිහට ත්‍රිග වෙච්ච එකක් අපි දැන් ඉන්නවා. මේක පැති ඉදිරි සැරස්. ඉතින් අන්න ওই විදිහට තමයි අපි ඔයාලා රූප ටික ඇඳලා තියෙන්න ඕනේ. බලන්න හරි ගියාද? රූප කර කැවෙනවද දැන්? මොකද වෙන්නේ? හරි ගියාද පොඩ්ඩක් දාන්න බලන්න. චැට් එකේ. වැඩි තීරණ අදටම කොහොමද අඳින්න? දැන් අඳින්න බැරිද? මොකද්ද කියලා පොඩ්ඩක් දාන්න බලන්න. චැට් එකේ දාන්න බලන්න. ඒක වරදිනවා වගේ ඉන්නයි පුළුවන් නම් ඉක්මනට දාන්න. එතකොට තවත් මට ටිකක් කියලා දෙන්න පුළුවන්. අඳින්න පුළුවන්. හරි. හරි සයුරි හරිනේ නිරෝෂන් තේරුණා හොඳයි අනිත් අත පොඩ දාන පුතේ බලන්න තේරුම් නැති අය ඉන්නවනේ ඉක්මනට දාන තේරුණ අය ගැටලුවක් නැහැ මේක අඳිනකොට වර වැරදුනා ඉන්නවනේ ඉක්මනින් දාන අපි ඒගොල්ලෝ තව එකක් විතර හොස් කරන්න පුළුවන් වැරදුනාද සමහරට නිකන් කියන්නේ පොඩක් වරදින්න පුළුවන් මාරු වෙලා වගේ හැබැයි වැඩි තීරෙනවද වැඩි කරගන්න කියලා හිතෙනවා නම් හොඳයි හරි ඉතින් මම හිතන්නේ හැමෝටම වගේ පුළුවන් වගේ පේනවා ඉතින් මෙන්න මේක නැවතත් එතකොට මේ විදිහට කරලා බලනකොට රූප අඳින්න ඕන. එමුනම් ඔයාලා දන්නවා දැන් පළමු කෝණ සුළු ප්‍රක්ෂේපණයේදී වස් රූප ටික කරකව ගන්න නැතුව අඳින්න තමයි අපි කියලා දුන්නේ. රයිට්. ඉතින් ඊළඟ අපේ වැදගත්ම දේ තමයි හරි තෙවන කෝණ සුළු ප්‍රක්ෂේපණේ තියෙනවා. ඉතින් මම තෙවන කෝණේගේ අභ්‍යාස අද ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් කරන්න ඒක තනියම කරන්න ඕනේ. හරි. ට්‍රයිට් වෙනම ඊළඟ තියෙනවා තෙවන කෝණ සුළු ප්‍රක්ෂේපණය. ඒකෙදී ඔයාලට මම කියන්න දෙයක් නැහැ. මොකද කරන්න ඕනේ? ඉදිරි බෙනුම ඉස්සෙල්ලා අඳිනවා. සැලස් මොඩින් පේනවා නම් ඉහළින්ම අඳිනවා. පැති බෙනුම වමෙන් පේනවා නම් වමෙන්ම අඳිනවා. දකුණු පැත්තෙන් පේනවා නම් දකුණු පැත්තෙන්ම අඳිනවා. ඒ කියන්නේ මොකද්ද? පේන පැත්තෙන්ම අඳිනවා අපි කියව මොකද්ද? පේන පැත්තෙන්ම අඳිනවට අපි කියන මොකද්ද? ඔව් ඒකට අපි කියනවා මොකද කියන්නේ ඔව් තෙවන කෝණ සුළු ප්‍රක්ෂේපණය කියලා. හරි ඒකට පොඩි නෝට් එකක් ලියාගන්න පුතේ. ඔයගලන්ට එතන ආපහු බලමුද පැටලෙනවා නම් මෙහෙම ලියාගන්න. මෙම ක්‍රමයේදී පළමුව ඉදිරි පෙනුමද පළමුව ඉදිරි පෙනුම ඇඳ සැලැස්ම ඉහළින් පෙනේ නම් සලස් මිහලින් පෙනේ නම් ඉහළින් අඳින අතර පැති පෙනුම වමෙන් පෙනේ නම් වමෙන්ද දකුණෙන් පෙනේ නම් දකුණෙන්ද දකුණෙන් පෙනේ නම් දකුණෙන්ද අඳි අඳි දකුණු පැත්තෙන්ද අඳි එනම් පෙනෙන පැත්තෙන්ම අඳිනු ලැබේ පෙනෙන පැත්තෙන්ම අඳිනු ලැබේ right හරි ඉතින් දැන් මම හිතන්නේ ඔබලට දැන් ඒ රූප ටික අඳින්න පුළුවන් නේ. ඉතින් දැන් අර පරිමාණයට අඳින්න පුළුවන් කියලා මම හිතනවා. හරි. ඉතින් මේ
අපි මාන ගැන පොඩ්ඩක් කියලා දෙන්නේ ඉස්සරින් පළමු කෝණ සුජිපක්ෂය වෙන ක්‍රමයට මම රූපයක් අඳින්න දෙනවා හැබැයි ඒක පරිමාණයට ඇඳලා මට WhatsApp දාන්න ඕනේ දැන් හරි මම ඔන්න බෝඩ් එකේ රූපයක් දානවා ඉක්මනින් මේක පළමු කෝණ සුජිපක්ෂයට අට සටහන ඇඳලා දාලා ඊට පස්සේ පරිමාණයට අඳින්න වයි බලමු ඔබට මතකයිද කියලා නේද මතකයිද කියලා බලමු තනියම වැඩේ කරා පරිමාණික ගැන ප්‍රස්තාර පොලේ ඇඳලා පෙන්නන්න ඕනේ හරි රයිට් එකට ඔයගොල්ලෝ ප්‍රස්තාර කර පොත අරගෙන ඒක පැත්තට කොටස වරන් අදින මේ අදින රූපේ සරල රූපයක් දෙන්නේ ඉස්සරහා වගේ තමයි ආරම්භක උඩාන්නේ ගැලපෙන පැත්තට තෝරා ගන්න හරිනේ මේ මම ටිකක් මේ වගේ ගන්න මේක 60යි 40යි 20යි අපි ගමු මේ පැත්තේ ඉදිරි පෙනුම මෙයා පැති පෙනුම මෙයා සැලැස්ම දැන් මේක අඳින්න මොකද පෙරේ තේවන කෝණ නෙවෙයි පළමු ප්‍රථම කෝණ මත ඇරගෙන මේක අඳින්න මොකෙන්ද ප්‍රථම කෝණ हरियाली
हरी राइट
इकमेंट परीमाट रूपया दान भरण पेटल तनिया अंत पुलवा समहार वीट अंत अमृत वेल दुटी दान भरण अरगिया हेमोम दान संतरी ना वो दिया एंडर दिया ना मगाई पढ़े हरी कतर हादर ना तो ने शाशी नहीं वाला दिया ना हरी मगाई शाशी नहीं मान दाल दिया ना मान या अपना में बैर दी हाथरी ये माने बैर दी कुते
හරි ඊළඟ නිපුන නිපුන්නේ ආ නිපුන්නේ වල තියෙන අපේ එපිටාගේ පරිදි හොඳයි පරතරපේ හරියට නේද අපිට ෆොටෝ එකක් බලන්න මට පරතරපේ ඉන්නේ හොඳයි ඇඳලා තියෙනවා පස්සෙන් කියලා දුන්නේ चत्सरणी हरी माने विषय माने जीरा दिन पैसे वैरा दी तो एक आउटर ये भी नहीं होने दे मैं इतने रूप हरी हो तो मैं माने टिका पढ़ने देंगे मैं ते के लाती है नहीं मैं ना इधर इंगल गानों ने राइट सचिनी आपको हदे लोगों ने बाहर कर दो देख के बोला दिया नंबर हम अरे बता हरी यहाँ जगह दिया नंबर ऊपर ना पुत्र यार खड़दास या हरावगर ने पैसे पड़ी कर दिया दिया नहीं दे खड़दास या नहीं पैसे हरावगर ने दिया था मैं हम दे खड़दास या हरावगर ने दिया माता के आंटे के लिए थी හරි ඉතින් අනිත් අයත් එක මිනිත් එවන්න ඇඳලා තියෙන මම මොන දැන් ඔයාලට පොඩි උදව්වක් දෙනවා මේ කඩදාසියක් හරව ගන්න විදිහ පොඩි ඔයාලට පැටලිලක් තිබුණා මම ආපහු ඒක කියලා දෙනවා කොහොමද මේ කඩදාසිය අපි හරව ගන්නෙ ආ ඔබ දැන් මේකේ බලනවා අපි සිරස්ව කීයද වැය වෙන්නේ කියලා නේ ඔව් සිරස්ව කීයද වැය වෙන්නේ ඔව් 46 මේ පැත්ත 20යි 46 20යි කීයද 60යි සිරස්ව වැය වෙන විදිහ राइट मेहट हैटाई में पैतरे बीस है ये कि अन्य आंसू है आ तीरस्व वैगी कोले ही नंगा नित पैतर हरो रहता मैं आदि इन्होंने बोला दान्नो अभी मैं कोले खालींग ऐंदर कोले मगे दें मगे हरी पैतर नया मैंने अभी मैं पैतर हरो गना यादि इन्होंने मैं के दिया बराने पर मैं रूपी वने वने का एक आप तीर ने करना विधि हम इधर ने आप अरे वीडियो के द्वारा किया था देना मेरे को तीरास तो वैरी ना ये पैतरे वैरी कोट पैतरा हारा होगा ना नहीं नॉन इधर मैं इधर ने अरब दारा ते के पहले लिया थी आप हम उधर बालान ने कर आप है दिल ना आप की वनी वीडियो कर दे तू वनी वीडियो की आने का आप तीर आने आओ मैं चट्टे के दारा दिन आप दे मैंने मैं रूप वाला आप අපි ඉදිරිපෙන මොකට කියන නම් මොකද පුතාලා ඉදිරිපෙන මොකට අපි කියන්නේ ෆ්‍රන්ට් එලිවේෂන් ඒකට දාන්නේ f වල දාන්නේ ඉදිරිපෙන මොකට මේකත් මම ලකමු කරගන්න x දාන්නේ ෆ්‍රන්ට් එලිවේෂන් කියන්නේ ඉදිරිපෙනුම e කියලා කියන්නේ end elevation ඒ කියන්නේ පැතිපෙනුම p කියලා කියන්නේ plan සැලැස්ම ඉතින් ඒක තමයි සමහර රූපවලදී f e පී කියලා දාන්නේ හැබැයි ඕගොල්ලෝ අඳින රූප වල එහෙම දාන්න එපා හරිද ඉදිරි පෙනුම පැති පෙනුම සරස්ම කියලා ලියන්න ඕනේ ඉතින් අර ඔයාලට දීලා දෙන රූප වල ඊ කියලා එෆ් කියලා දාලා තිබ්බොත් ඒක බලන්න හරියට පී කියන්නේ පැති පෙනුම අනිත් ඒවා සරස්ම රයිට් ඉතින් මම හිතන්නේ එහෙමනම් ඔයගොල්ලන්ට දැන් මේක ගැන ඔන්න දැන් පොඩි පැහැදිලි යති නේද රයිට් අපි යමු එහෙමනම් ඊළඟ අපේ කොටසට මොකද්ද අපිට කතා කරන්න තියෙන්නේ මානයීදීම ගැන හරි එහෙනම් අපි යනවා දැන් මානයීදීම ගැන කතා කරන්න හරි ඉතින් අපි රූපයක් ඇඳලා ඒක සම්පූර්ණ වෙන්න නම් මොකද කරන්නේ ඒක මාන තියෙන්න ඕනේ ඒක බලන කෙනාට ඒකේ කොච්චර මිනුම් හොයා ගන්න බැරි වුණා නැත්තම් ඒකට තමයි මාන දාන්නේ ඊටපස්සේ මාන දාන්නත් මාන වලට තියෙනවා සම්මත ගොඩක් එතකොට ඒ ටික අපි සම්මත ටික හරියට දැනගන්න ඕනේ ඉතින් මේ රූපයක් ඇඳහම මේ රූපේ හැම අවශ්‍ය මිනුමක්ම තියෙන්න ඕනේ අවශ්‍ය මිනුම් සියල්ලම තියෙන්න ඕනේ තිබුණ නැත්තම් මොකද වෙන්නේ අර නිෂ්පාදනය කරන කෙනාට ඒක නිෂ්පාදනය කරන්න යනකොට මිනුම් නැතුනම යාට ඒක කරගන්න බැරි වෙනවා ඉතින් අපි රෝවින් එකක් හරියට අඳිනවා වගේ මේකට අදාළ මිනුම් ටික නිවැරදිව දාන එක ඉතාමත් වැදගත් එහෙනම් අපි මේ මිනුම් යොදන කොට තියෙන නීති ටික හරියට ඉගෙන ගන්න right ඉන්න ඔබල දන්නවා මේ වස්තුවේ නම් තියෙනුනේ මිනුම් තුනයි නේ මේක දීග පළල උස ඒක අදාළ තැන්වල තිබුණා නම් අපිට ඒක හරියට වෙන මාන යෙදීම පිළිබඳව අපි කතා කරන්න යන්නේ
इगन गाट मे सुजी प्रख्या रूप हरियन पुलवे हाटरी मेम अदीन हरी आवटे दंड वाटप दाट मे अदी बारी उन्ना बल पर्व वीडियो बल गोड़दाग पुलवे हेमंत बेरव तब कथाकर अनिवार्य मम पांतिरेन अभी यान मे मीनू मानदान जनगण अभी हितमुट अंदमें मट मत बहुमति right अभी तो वहाँ पे रूपरेखा हो गई है ना right ये वरना अपे रूपरेखा देन आप ही पाल रहे हो देन मेरे माना दाने कौन में दिखे देन आप ही इतना बोलते हैं मैं काफी दिल्ली पे नुमा मैं की दिल्ली पे नुमा මේක සැලැස්ම මේක පැතිපිරුම right සැලැස්ම මේක ඉදිරිපිරුමනේ right මෙයා පැතිපිරුම right දැන් ඔන්නෝම දීලා තියෙනකොට මේකේ මාන දාන විදිය දැන් මානයක් දානකට පුතාල අපි දැනගන්න ඕන මාන කියලා කිව්වෙ දැන් මේකේ අනිවාර්යෙන් මේක දිග පළල උස තියෙනු නැත්නම් නිෂ්පාදනය කරන්නට ඒක දාගන්න බෑ කෙනෙක් දාගන්න බැරි වෙනවා अंक इकटमेंदान मान मे रेखाव दिखल अभी मानदाने मेन मे रेखाव दिखरों मेन मेरे कदर पारदर मेन मे रेखाव दिखर आड़को मेन पावर मेन समय दिखर अब मेतन पारदर तीरण मेतन तीन परतरे मिलीमीटर देखा मिलीमीटर देखाट पास मेन मे रेखा तब मीट मिलीमीटर पहा रेखा मेन मे मेतन मे ईटल अनिवार्य मेम पाट गला मेन मेटा मेमा रेखा रेखा राइट मन हिता समय माने विधिय मेन मेतन परतरे मुखदे मेन मे रेखा देखा परतरे मिलीपहातर मेन मे रेखा मेतन परतरे मिलीपहातर तीयन ओनाट वा मेहाट लंग तबड़े मे बेटे मानदान गुड़ा कैसे अंदर अनेक पहा मेन मेतन मिली देखा तीयना निरूपण मानदान
හරි ඊළඟ පුතේ ඔයාලා මේ මාන දාන කොට මේ අඳින රූප වල අපි අඳින්නේ මිලිමීටර වලින්නේ රතු පාට පැහැදිලිව පේන්නේ නැහැ කියලා කියනවා සුට්ටන් මේ වෙලාවේ හයිට කිඩ්නෝට ටිකක් බොඳ වෙනවනේ ඔබට මෙතන මිලි දෙකක් තියෙන්නේ මෙතන මිලි පහක් මෙතන මිලි දෙකක් හරි කිව්වදේ පැහැදිලි ඉලක්කම් තමයි පේන්නේ නැත්තේ නේද හරි මිලි පහයි මිලි දෙකයි මිලි දෙකයි right ඉතින් අපි ඊළඟට දැන් මෙන්න සාමාන්‍ය පුතේ මේ මාන දාන කොට අපි මේ රේඛා උඩ මාන දාන ඔයාලගේ නෝට් එකේ දාලා තියෙනවා ඒ විස්තර බලන්න මේ රේ අපි මාන දැන් මෙතන අපි කිව්වා මොන එක මාකන හරිද මෙතන මෙතන කියන 60 නේ මෙන්න මේ 60 කියන එක පුතේ අපි මෙන්න මේ රේඛා උඩ ඕම ගියන්න ඕනේ හැම වෙලම රේඛා උඩ හරි ඒක මිලිමීටර නම් අපි ඒකකයක් දාන්නේ ඔක මිලිමීටර නම් අපි ඒකක දාන්නේ හැබැයි සෙන්ටිමීටර නම් වලින් අපි දාන්නේ අපි තු මෙතන මේක ඇඳලා තියෙන සෙන්ටිමීටර මොන හරි පරිමාණයක් දාලා කියලා එතකොට අපි දැන් අපි තු මෙතන සෙන්ටිමීටර නම් 6යි මේ ආගය මිලිමීටර 60යි නම් ඔහම තමයි දාන්නේ හැබැයි ඔයා මේක සෙන්ටිමීටර නම් 6යි නේ එතකොට අපි මෙතන දාන්න ඕනේ සෙන්ටිමීටර කියලා මිලිමීටර නම් විතරයි ඒකක දාන්න නැත්තේ වෙන ඒකකයක් තියෙනවා නම් එතනට අපි අනිවාර්යෙන් මේකකිය දාන්න ඕනේ अत्यावश्यमान දැන් අපි මාන දාන ටික ඊළඟ වර දැනගන්න ඕන එකක් තමයි මෙතන 60ක් කියලා ඔහම දාන්න පුළුවන්. ඉතින් මේවා අඩිකෝදුව කියලා අඳින්න ඕනේ. හරිද? ඉතින් මම අඩිකෝදුව කියලා හැම එකක්ම අඳින්නේ. ඉතින් රෝගවල මෙහෙම කරා. දැන් කෙනෙකුට ඕන නම් පුතේ මෙන්න මේ 60 මෙන්න මේ මෙතන ලකුණු කරන්නම් පුළුවන්, මෙතන ලකුණු කරන්නම් පුළුවන්, මෙතන පුළුවන්. කොහොම හරි එකක තිබුණා නම් ඇති. මම හිතනවා මෙතන නැතුව මම මේක මෙතන ලකුණු කරනනම් ආයෙත් ඔය විදිහම තමයි. මේ විදිහට කරා. उड़ोल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 
පුළුවන් මෙතන පුළුවන් මෙතන පුළුවන් මෙතන ස්ථාන හතරක් වෙනවා අපි තෝරගන්න මෙතන හරි කරනවා දැන් මම මෙතන පොරවලා ඒකට අපි කොහොමද කරන්නේ හරි වන්නම ගත්තා කීතයි දැම්මා 40 කියන එක මෙන්න මේ පැත්තටයි ලියන්න ඕනේ දැන් අපි මේ පැත්තට තියෙන මම ඔක මුලින් ලියනවා මේ පැත්තට ගත්තාම ওই පැත්ත දිවි වැඩෙනවා කියන නේද මේ හැම එකක්ම මේ පොලේ අනිත් පැත්තට හරවනවා තියෙන්න ඕනේ තේරුණාද ඔබ දෙන්නා නම් ආපහු මම අපි මේක මේ පැත්තට මේක ඇඳලා තියෙන්නේ පේන්නේ නැහැ ඔයගොල්ලට right දැන් පේනවද හරියට පේන්නේ ඒතර මාන දාන කර ප්‍රකාර මේක මේ පැත්තට හරවලා තියෙන්නේ ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට ඔරලෝසුවේ කටුව කරකැවෙන පැත්තට කරකවන්න ඕනේ අංශ ගන්න ඕන මේ පැත්තට හරවලා එන රේඛාව උඩ මාන දාන්න ඕන හරි නේද ඔව් දැන් කෙනෙකුට පුළුවන් ඕන මේක මෙතන දාන්නනේ මෙතන දාන්න කොහොමද කරන්නේ ඒත් මේක දැන් ওই පැත්තට හැරුවා නොහොමයිද හැරෙන්නේ ඔරලෝසුවේ කටුව කරකවන පැත්තට හැරුවා ඔයගොල්ලන්ට පුළුවන් මට බෝඩ් එක කරවන්න බෑනේ එතකොට අන්න ඒක රේඛාව උඩ වැටෙන්න ඕන හරි නේද කෙනෙක් මෙන්න මෙතන මේක දැන් ඊළඟ දැන් ඔන්න 40ව පුළුවන් ඊළඟ අපිට පුළුවන් 20 20 කොතනද එන්නේ මුදේ මෙතන දාන්න පුළුවන් මේ පැත්තට පුළුවන් අපි දැන් රෝල් එකන ගත්තා මෙන්න මේක ওই පැත්තට සමානයි මේක මේ පැත්තට සමානයි මෙන්න මේ රූපේ මේකයි මෙන්න මේ පැත්තේ දෙකයි සමානයි ඉතින් අපි 20 කියන එක දැන් මෙතන ලකුණු කරනවා කොහොමද දාන්නේ අන්න ඔය විදිහට තමයි ලකුණු කරන්න වෙන්නේ right on note 20යි හරි කෙනෙකුට ඕන අපල මෙතන ලකුණු කරන්න ඕන කොහොමද දාන්නේ අන්න ඔය විදිහට ගත්තා ඔන්නම තියෙනවා හරි නේද right මේක වටේම ඕන මාන දානවා නම් කෙනෙකුට පුළුවන් මම නිකන් මේ මෙහෙම දාන්න අවශ්‍ය නැහැ දානවා නම් කොහොමද එන්නේ මේ පැත්ත 20 ඔහොම එන්න ඕනේ මේ පැත්තෙන් දානවා නම් මානයක් කොහොමද එන්න ඕනේ ඒක ඔය පැත්තට ඕන තියෙනවා මොන ඔය මෙන්න මේ රූපයේද වටේම මාන දාලා තියෙනවා මේ පැත්ත දැන් මේක අපි ගන්නවා පැතිපෙනුමනේ
පැති පෙනුම රයිට් එතකොට මෙන්න මේ වගේ රේඛා උඩ මේ පැත්ත ගත්තත් රේඛා උඩ ওই විදිහට සටහන් වෙලා තියෙන්න ඕනේ ඉතින් මේකෙන් අපිට ඕනේ මාන 3යි අනිත් ඒවා අවශ්‍ය නැහැ රයිට් නේ හරි ඒක 3ක් කොතන හරි පෙනුනම් හරි සුදුසු ස්ථානයේ 3ක් පෙන්වන්න ඉතින් හැමතරම මාන පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ හරි එතකොට මේක තමයි වල තීරු ගන්න ඕනේ ඉතින් එහෙමනම් පුතේ අපි දැන් මෙහෙමයි දැන් මාන ගොඩාක් විතර මම අද කියලා දෙන්නේ නැහැ ඔයාලට මේකේ අපි මාන 3ක් ඉතුරු කරලා අනිත් ඒවා මකන්න මෙලි කොටෙන් දැන් ආයි මේ කොනද පුන්නේ ඉතින් මේ රූපෙට තියෙනවනේ මාන 3 මොන තියෙනවද මේ පැත්ත 20 කියන්නේ මේ පැත්තත් 30 මේ 60 කියන්නේ මෙහෙට මේ 40 කියන ඔකට දෙනවා කියලා ගන්න ඉතින් ඕක තමයි ওই රූපෙට අවශ්‍ය අත්‍යවශ්‍ය මාන ටික හරි මම හිතන්නේ එහෙනම් දැන් මාන දාන පැත්ත වලට පොඩි අයිඩියා එකක් තියෙනවා අපි ඉතින් සරල රූප උදේ එකක් දෙකක් අඳින්න පටන් ගමු ඊට පස්සේ දැන් ඉතින් මෙතෙන් යන රූප අඳින්න පටන් ගමු මේකේ වෘත්ත ආකාර මාන ඉතුරු ඔය මධ්‍ය රේඛා දාණයව මම අද දැන් ගොඩක් රූප අඳින්නේ නැහනේ ඊළඟ දවසේ අඳිනකොට ඒ ටික කියලා දෙන්න හරි ඉතින් මම එහෙනම් තව රූපයක් දෙනවා ඔයගොල්ලන්ට මේක ඔයාලා දැන් තනියම මට ඇඳලා WhatsApp දාන්න ඕනේ හරිනේ ඉස්සලම මේක කටසරහන අඳින බලන්න දැන් ඔයාලට ඔන්න මතකද කියලා බලන්න මේක අඳින්නේ හැබැයි ප්‍රථම කෝණවලට මම කමන්නේ මේක කිවන කෝණ අඳින්නකෝ දීති වෙන රයිට් මම මේ අඳින රූපය තෙවන කෝණ සුදුපත්ියෙන් ඇඳලා දක්වලා ගන්න රයිට් යම් මම විදිහ අර මිනු වල දෙන මේ පොතේ ඉතින් වෙනස් මිනු වලට වල දෙන්නේ රයිට් හරි හරි රයිට් හරි මම මේක මෙන්න මෙහෙම කරනවා රයිට් ඉතින් මම දැන් බලන්න මම මේක අලුත් රූපයක් දැන් මෙන්න මේ පේන රූපය ඔබට මතක ඇති අපි මේ වගේ වෙන්දානේ රයිට් හරි මම තියෙනවා දැන් මේක මම ඉදිරි පෙනුම කියලා දෙන්නම්කෝ මේ පැත්ත රයිට් මේක ඉදිරි මේක පැති මේ සැලැස්ම රයිට් මේක මාන දෙන්නම් මම ඕගොල්ලන්ට හැමදේනම් මෙතනට කීයද අපි ගමු මෙන්න මෙතනට 60යි අපි කියනවා මෙන්න මෙතන මානේ මේ පැත්තට කියලා. වයිට් අපි මේ පැත්තට ගමු 40. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දැන් මේක තෙවන කෝණ දෙන්නවා. තෙවන කෝණ හරි තියෙන්නේ. රයිට් අපි මෙතන ගමු. ඒත් තියෙන්නේ නේ. රයිට් මේ ගාඳින් මොනද ඔයගොල්ලෝ තෙවන කෝණ හරි. තෙවන කෝණ. තෙවන කෝණ සිදු පැක්ෂේ වෙන්නට කටු සටහන් අඳින්න ඉස්සලා දාන්න ඊට පස්සේ මේක පරිමාණයට අඳින්න මේකේ තියෙන මාන ටික ඉක්මනට ඇඳලා දාන්න. හරි. ඉතින් මම මේක දැන් බෝඩ් එකේ ඉවත් කරලා අඳිනවා. ඉතින් එතනින් පස්සේ ඔයාලට රූප ටිකක් අඳගෙන යන්න පුළුවන් අපේ අර Q&A පිටුවේ වගේ. ඔව්. 15 වෙනි පිටුවේ තියෙන රූප ටික අපිට අඳින්න පටන් ගන්න පුළුවන්. මිනුම් පැහැදිලි නෑ කියනවා නේද පුතේ? ඔව්. සමහර පොද වෙලා වගේ දුන්නා. මම ෆොටෝ එකක් දාන්නද WhatsApp දානවා ඉක්මනින් ෆොටෝ එකක්. එතන මේ බොද වෙයිමක් වගේ やっති WhatsApp දාන්න බලන්න මින් දිහා බලන්න මොන WhatsApp එකද දාලා දෙනවද බලන්න
දසරණි හරි කටසටහන අදින් පටන් ගන්නවා. පරිමාණ ලස්සන අදින්න පොලේ හරි කටසටහන හරවනවා ඉන්න පටන් ගන්න. සදරුවන් හරි විදිහේ අඳින්න පරිමාණ අඳින්නයි නිපුණ අතර කඩේ ඉරක් නෙවෙයි එන්නේ පැති වෙන මේ සැස්නේ කඩ ඉරක් නේද පේනවනේ ඉර ඔව් අනිත් වෙලා පටන් ගන්න හරියේ කඩේ ඉරක් නෙවෙයි ඒක සද ඉරක් කියන්නේ අපි කියලා දෙන්න ඉස්සරහ හරි රයිට් අනිත් පටන් ගන්න පරිමාණය हाई बोले बोलते हैं हरे अभी हरे शशिनी हरी आदि भगवान परिमंडा दिन में मानव दान ना सरल मानक मानव दान बुला මේක කොටුවද මේක කොටුවයි පේනවනේ ඒ නිසා අපි ඉරක් ගන්නවා කඩේ ඉරක් නෙවෙයි ඉරක් ගන්නනේ රයිට් මේක සැලැස්ම රයිට් උදාහරණ මෙතන කීයද මේ පැත්තේ ඉන්නේ ඔව් 40ක් ඉතින් අනිත් මෙනු මේ විදිහම තමයිනේ රයිට් අනිත් ඒවා බලගන්න එහෙම රයිට් ඊළඟට අපි මේ පැති පිරුම් දැන් මේක පේන පැත්තෙන් මඳිනවා අපිනේ මේක ඉදිරි පිරුම මෙහෙම සැලැස්ම උඩින් පේන උඩින් අඳිනවා හේතුව මොකද්ද මේක
ඔව් මේක ඇවිල්ලා තෙවන කොට ප්‍රතිපිරුමේ පේනවා මේ කොටුව පේනවා මේ කොටුව පේනවා ඒක අපිට දැනෙන්න පුළුවන් මෙන්න මේක ඔය විදිහට පේනවා නේ මෙතන ඊළඟ කරනවා දැන් මේ කොටුවක් පේනවා මේ කොටුවක් පේනවා ඒ නිසා මේක කඩ රේඛා නේ සඳ රේඛාවක් හදලා මෙයාට අපි කියනවා මොකද්ද පැති පිරුම උඩ අපි දන්නවා මේකේ මේ උස මේක 30යි මේ පැත්ත 30යි නේ එතන මේ පැත්ත 40යි අනහරි දැන් එහෙමනම් උත්තරට පුළුවන් මෙන්න මේකේ පරිමාණයටම ඇඳලා දාන්න හරි ඉස්සෙල්ලා දාන්න परीमा खड़रेखाई
අරි ගොඩ ඇඳලා ඉවරයි නම් දාන්නේ මොනින්ම වර්තක වලට හරි අස්සන් නියඳලා තින හොඳයි මාරියක දෙවල් මොකුත් නැහැ හොඳයි අනිත් දවස් 5 තියෙනවා නම් දාන්න බලන්න. කමන්නෑ වෙලාව ගියාට වල මේ පල්ලි පාරාදීලා තමයි වෙලාව යයි. එමින් එමින් යන්නේ හරියයි. ඉතින් මේ ඔක ඇඳපු අයට දැන් පුළුවන් පුතේ ඔයගොල්ලෝගේ අර පළමු කෝණ සිදු ප්‍රක්ෂේපණය අඳින්න තියෙනවා 15 වෙනි පිටුවේ තියෙන මුල් රූප හතරක්. 1 2 3 4. ඒවා තියෙන පළමු කෝණ සිදු ප්‍රක්ෂේපණය අඳින්න. ඉතින් ඔයගොල්ලෝ try කරන්න පුළුවන් ඒක අඳින්න පුළුවන් නම් හතරම අඳින්න. නැත්තම් එකක් දෙකක් ඇඳලා එවන්න අනිත් අයත් try කරන්න හරි right සඳරු වන්න ඇඳලා තියෙන හොඳයි right සඳරු වන්න හරියට ඇඳලා තියෙන හොඳයි හරි right සඳරු වන්න හරි හරි ශාස්ත්‍රීය තැනල තියෙනවා හරි හරියට මෙතන තියෙනවා හොඳයි හරි ඒ අද කොයි පොතේද ඔයගොල්ලෝ පුළුවන් දැන් try කරන්න අර මං කිව්ව drawing හතර मान මම යුක්ත මේ රූපේ ඇඳලා වලට මාන දාන විදිය කියලා දෙන්නම් ඉක්මනට පොඩ්ඩක් බලන්න දැන් මාත් එක්ක right හැමෝම වැඩ නවත්තලා පුතේ මේ පැත්ත බලන්න ඔයගොල්ලෝ අද පොයින්ට් පස්සේ මට එවන්න හරි දැන් ඉතින් මේකේ මට කියලා දෙන්න ඕන පුතේ දැන් රූපාන් දෙන විදිය ඇඳලා තියෙනවනේ ඔයගොල්ලෝ මේ කාන්දී මේකේ මාන දාන විදිය තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ මාන වලට මෙහෙම දාන්න පුළුවන් කියලා මම කියනාලට පුතේ දැන් මාන මේකේ 60ක් කියන එක පුළුවන් කෙනෙකුට පුළුවන් මේකේ මාන 60 කියන එක දාන්න මෙන්න මෙහෙම දැන් ඔයගොල්ලෝ කරාවි නේ එක පාරම දාන්න පුළුවන් මේක රේඛාවෙන් මම දාන්න සාමාන්‍ය. මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේක දැම්මම මොකද වෙන්නේ? අපිට පුළුවන් මේ විදිහට දාන්න. එකම රේඛාව ගහලා මෙන්න මේක මේ විදිහට එනවා නේ. වයි එකම රේඛාවනේ මේ රේඛාව මේ රේඛාව මෙහෙම දික් කරනවා. ඒකෝ ඔයාලා දාන්න මේක 60 කියන එක මෙන්න මෙතන 30යි. දැන් මේක මේ පැත්තට ලියනවනේ. අන්න 30 30 අපිට හොම දාන්න පුළුවන්. ආයෙ ඒකෝ අපි මෙතන 30ක් වෙනින් දාන්න මෙතන 60ක් දාන්න එහෙම අවශ්‍ය නැහැ මේක. එක පාරෙන් අය වැඩ ඉවර. ඊළඟ වාරේ මේ පැත්තට තියන ගාන 50. ඊට මෙතන 50ක් දාලා මේක 25ක් දානකොට අපිට එක පාරෙන් ඉවර වෙනවා. කොහොමද? මෙන්න මෙතන ඉඳන් මෙතනට එනවා. මේකව ගහලා මොනවද? අලු
එක පාරටිකක් අර පියවර ගන්න අඩු කර ගන්න පුළුවන් මේක 25යි මේක 25යි ඔන්න මුල් ගන්න 50 කියලා ඕන කරන්න පුළුවන් ඊළඟ වාරට මෙන්න මේ මෙතන මානේ මෙතනත් පුළුවන් මෙතනත් පුළුවන් ඉතින් මම මෙතන තෝරගත්තා මානේ අපි අලුත් මානයක් වෙන මෙතෙන් තෝරගමු right මේ ගන්න මම දැන් අපි 4 ඊජොන් මොල් විදියට ගන්න පුළුවන් right ඉතින් එමුන පුතාලා අම්මා ටිකක් මාන දාන්න ওই විදිහේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. ඔයගොල්ලන් අඳපුවගෙත් හරියි. වැරදි නේ. ওই දේවල් එකතු කරගන්න. හරි නේ? රයිට්. එහෙනම් අපිට ඔගේ අවශ්‍යයි පොඩක් ඔගේ මොකක්ද ගහගන්න මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. එතකොට අපි ඉතුරු ළමයි ටිකත් මෙතේ මේක අඳපුවා ටික එවන්න අපිට. ඊළඟ ඔයාලා try කරන්න මම කිව්වේ අර 15 වෙනි වීඩියෝ දින පළවෙනි එක. එහෙමම ඊළඟ දෙවෙනි එක අලුතෙන්ම ළමයෙක් නම් ඒක පළවෙනි එක වගේ යන්නරන් ඇති අර අපේ දෙවෙනි කණ්ඩායම ඉදපු ළමයි නම් දැන් ඉතින් ඔය හතරම වාරට ඇඳලා එවන්න පුළුවන් නැවත ඉතින් දැන් අර කලින්ට වඩා වේගෙන් හරියට නිවැරදි වඳින්න ආදින තරමට තමයි ඉතින් මේක ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙන්නේ හරි ඉතින් මම ඉතින් මේක එනවා ස්ක්‍රීන් ෂොට් එකක් උතරන් ඇති මානව විදියට දාලා ඔයාලගේ රූපේ හරියට ඇඳලා එවන්න ඉතින් අපි අදර පන්තියක දේව විදියට නවත්වනවා එතකොට මේකේ මම රෙකෝඩ් එක දාන්නම් පුළුවන් තරම මයික් ගන්න හැමදාම දුවට ටිකක් පාක් වෙන හැම තමයි. රයිට් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න හදිසි අමතකයි නම් ඔයාලා පළවෙනි ඩ්‍රෝවින් වලට ගිහලා නැවත නැවත බලලා හදාගන්න පුළුවන්. ඒ කරලා තේරෙන්නේ නැත්නම් ඔයාලා පන්තිරේ වල කියන සර් මේක බැරි වුණා අනිවාර්යෙන් පන්තියේ දිවල්ට මේක හරියට මනින්නම තව කීයද දෙනවා. ඒකට අපි එනවා අපි පන්තියේ දවස් වල දන්නවන්නේ. ඒක සෙනසුරාදා 1ට 21 එකේ ඊළඟ ඊරිදා උදේ 8ට නාලන්දා ආයතනයේ තියෙනවා. එහෙනම් I go right.